අයිබවන් මං හිතනවා ඔබට මතක ඇති කියලා ජාතික රූපවාහිනී මිටින් විට විකාශය කරනවා මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා ගීතයක්. දැන් ගොඩාක් කාලයක් ඉස්සෙම එක ඔබට මිටින් විට ජාතික රූපවාහිනීන් පේනවා. මුණුබුරා තමන්ගේ මුත්තගෙන් සියගෙන් අහනවා මේ පැල හිටවන්නේ ඇයි කියලා. මුත්තා උත්තර දෙනවා ඇයි එහෙම පැල හිටවන්න ඕනේ කියලා. තමන්ට දෙයක් නොලැබුණත් මේ මහා සමාජයේ තමන්ට කරන්න පුළුවන් මහා මෙහෙවරක් තමයි පැලයක් හිටවල දායකත්වය ලබා දෙන්න. හැබැයි ගස්කොලන් පිළිබඳ මේ ගස් පිළිබඳව හැඟීම ආදරය කැමැත්ත ඇති වෙන්න ඕනි පුංචි හිත්වල විතරක් නෙවෙයි. වැඩිහිටි අපගේ හිත්වලත් මේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව අපේ අවට වටපිටාව පිළිබඳව පරිසරය පිළිබඳව පිටර ලොකු හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඔබ දන්නව අද වෙනකොට ලෝකයේ මෙම් කිසි විදිහක කාලගුණ විපර්යාසයේ අනිට්ටු පළ විපාක විඳිමින් ඉන්න මොහොතක්. මේ සියල්ලටම ගස් කොළන් වල පැවැත්ම වනාන්තර ගහණය මේ ආදී දේවල් බලපාලා තියෙනවා. අපිට කෑම නැතුව වතුර නැතුව ගොඩක් වෙලා දරාගෙන ඉන්න පුළුවන් වුණත් හරි හුස්මක් නැතුව තප්පර ගානේ ජීවත් වෙන්න පුළුවන්. හොඳ ඔක්සිජන් වාතය අපට අවශ්‍යයි. ඒ වායුව අපට අවශ්‍යයි ජීවත් වෙන්න. හැබැයි මේ පරිසරය තමයි අපට මේක දායාද කරන්නේ. අපි අද සූදානම් වනරෝපා 2018 වැඩසටහන පිළිබඳව කතා කරන මේක මේ අද ඊයේ පටන් ගත කාරණාවක් නෙවෙයි. නමුත් සැහැණ කාලයක් තිස්සේ ලෝකයේම ඒ වගේම ශ්‍රී ලංකාව මේ වන ගහණයට නැත්නම් මේ ගස් කොළන් වල ඝනත්වයට ලබා දෙන දායකත්වය පිළිබඳ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් විවිධ අංශ ඔස්සේ මේක ක්‍රියාත්මක වෙනවා. මේ මාසෙ ඉතාමත්ම වැදගත් මේ කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්න අපේ නිසා ආරාධනා කළා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශයේ වන සංරක්ෂක BAGS නන්දකුමාර මහත්මයාට අයබන් ඔබතුමාට ඒ වගේම විරල සංරක්ෂණ හා විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ BK ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයාටත් අපි ආරාධනා කළා අයබන් ඔබතුමාට අපි මුලින්ම නන්දකුමාර මහත්මයාගෙන් පටන් ගමු. මොකද මේ වනරෝපා 2018 ඔබට මාධ්‍ය ඔස්සේ මේ කාරණා ගැන අහන්න ලැබෙනවා යම් යම් කාරණා ඔබටත් යම් අවබෝධයක් ඇත. නමුත් මොකක්ද වනරෝපා 2018 කියන මේ ජාතික වැඩපිළිවෙලේ සංකල්පය සහ මේ වැඩපිළිවෙල මොකක්ද කියලා අපි නන්දකුමාර මහත්මයාගෙන් අහමු. ඇත්තටම නලින් මෙම වැඩසටහන ආරම්භ වුණේ 2015 වසර. ඒ කියන්නේ 2015 9/16 වෙනි දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මේ 2015 9 මාසෙ ඉඳන්ලා පටන් ගත්ත වැඩසටහනක් මේම. මේ වැඩසටහන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ පරිසර අමාත්‍යංශයත් ඒ යටතේ වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඇතුළු අනෙකුත් ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් තමයි මේ වනරෝපා වැඩසටහන. මෙම වනරෝපා වැඩසටහනේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම මුළු භූමි ප්‍රමාණයෙන් 29.7% සිට 32% දක්වා ඉහළ නැන්වීම. මේක තමයි ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරෙන්නේ. එතකොට මෙම වනාන්තර වැස්ම වැඩි කිරීම සඳහා ඇත්තටම අපට මේ දැනට තියෙන වනාන්තර පද්ධතියට අපට එකතු කරන්න ඕන හෙක්ටයාර් 1,48,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් හෙක්ටයාර් 1,50,000ක ප්‍රමාණයක්. ඉතින් මේ සඳහා අපට විවිධ උපාය මාර්ග පාවිච්චි කරන්න වෙනවා. මේ ළඟට ඒ වගේම මේ ඊට අමතරව මේ වනවැස්ම වැඩි කරනවට අමතරව ඇත්තටම ශ්‍රී ලංකාවේ වනවියනේ දැනට පවතින වනවියනේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැන්වීම සඳහා මෙම වැඩසටහන අරමුණු වෙනවා. ඒ කියන්නේ ගුණාත්මක තත්ත්වය කියලා කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ වනාන්තර තියෙනවා. ඒ කියන්නේ බොහොම ෂය වෙච්ච වනාන්තර. ඒ කියන්නේ ඩිග්‍රේඩඩ් ෆොරස්ට්. ඇත්තටම මේවා තවදුරටත් වර්ධනය කළා. ඒ කියන්නේ තුරු ආවරණය සාමාන්‍යයෙන් අඩු වනාන්තර තියෙනවා. මේවා තුරු ආවරණය වැඩි කරලා මේ අපේ වනාන්තර ගොන්නට එකතු කරලා මේ පරිසර සංරක්ෂණය සිදු කිරීම එක අරමුණක් වෙනවා. ඒ වගේම මේම තියෙන වනාන්තරවල ජෛව විවිධත්වය. ඒ කියන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් අනූන රටක්. ඊළඟට මේ ජෛව විවිධත්වය රැකෙන්න නම් වනාන්තර පවතින්න ඕන. මේ වනාන්තර පැවතීම තුළ තමයි ජෛව විවිධත්වයේ සුරක්ෂිතභාවය තහවුරු වෙන්නේ. ඒක නිසා මේ ජෛව විවිධත්වයේ සංරක්ෂණය සඳහා අනිවාර්යයෙන්ම මේ වනවැස්ම වැඩි කර යුතුයි. ඒ වගේම තියෙන වනාන්තරවල ගුණාත්මකභාවය වැඩි කළ යුතුයි. ඉතින් ඒක සඳහා
අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි මෙම වනරෝප වැඩසටහනේ තවත් අරමුණක් වෙන්නේ. ඒ වගේම තිරසාර භූමි කළමනාකරණය. ඇත්තටම ඒ කියන්නේ ඇත්තටම දැන් හඳුන්වන්නේ මේක ලෑන්ඩ්ස්කේප් ඇප්‍රෝච් කියලා ඉංග්‍රීසියෙන්. තිරසාර භූමි කළමනාකරණය කියන්නේ ඇත්තටම නලින් දන්නවා අපේ ගම පන්සල වැව දාගැබ ওই විදිහ ආකාරයකට මේ අපේ පැරණි මේ ගම හැදිලා තිබුණා. ඒ වගේම මේ සාමාන්‍ය බෑවුම් ප්‍රදේශවල කඳුකර ප්‍රදේශවල වනාන්තර පිහිටියා. මේ වනාන්තර වැවේ පෝෂක ප්‍රදේශය වුණා. මේ පෝෂක ප්‍රදේශයේ තියෙන වැවට ජලය ලැබුණාම මේ ජලය ඊළඟට පාවිච්චි කරා කුඹුරු වලට වගා බිම් සඳහා. ඒ වගේම මේ සඳහා දායක වුණා ඒ කියන්නේ ගමේ සියලු පිරිස්. ඉතින් බොහොම සහජීවනයක් තිබුණා. ඉතින් ඒක නිසා මේ ඇත්තටම දැනට රටේ ලෝකෙත් ප්‍රවණතාවයෙන් මේ ලෑන්ඩ්ස්කේප් ඇප්‍රෝච් කියන එක. ඒ කියන්නේ භූමි, තිරසාර භූමි කළමනාකරණය තමයි. ඒ කියන්නේ මොකද හැමතැනම වනාන්තර තියන්න බෑ. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. මිනිසුන්ට කෑම තියෙන්න ඕනේ, වගා බිම් තියෙන්න ඕනේ. මේවා තිරසාර විදිහට කළමනාකරණය කිරීම තමයි තවත් අරමුණක් වෙන්නේ මෙම මේ වනරෝපා වැඩසටහනේ. ඒ වගේම මීට අමතරව වාණිජ වගා ප්‍රවර්ධනය. වාණිජ වගා ප්‍රවර්ධනය කියන්නේ මේ වාණිජ වගා කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය දැව දර සැපීමට වාණිජ වගා අවශ්‍යයි. එතකොට මේ වාණිජ වගා තිබුණොත් තමයි ඊළඟට මේ ස්වභාවික වනාන්තර ආරක්ෂා වෙන්නේ. නැත්තම් මිනිස්සු කැලේට ගිහින් තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න උත්සාහ කරනවා. ඒක නිසා මේ වාණිජ වගා ප්‍රවර්ධනයත් මේකේ එක අරමුණක්. ඒ වගේම තවත් අරමුණක් තමයි මේ තුරුවියන් වැඩි කරලා, ඒ කියන්නේ තුරුවියන් වල ආවරණය වැඩි කරලා මේවා ගුණාත්මක භාවය වැඩි කරලා ඊළඟට වන වගා ඇති කරලා මේ ඒවැයෙන් ඉන්න ග්‍රාමීය ජනතාවට සහ සියලුම මහ ජනතාවට ප්‍රතිලාභ ලැබීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තමයි මේ වනරෝපා වැඩසටහනේ අරමුණ වෙන්නේ. හරි. සමස්ත වැඩසටහන පිළිබඳ අපට යම්කිසි දල අදහසක් ඇති කරගන්න මේ විස්තරය ප්‍රමාණවත් වුණා. දැන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ යටතේ ආයතන රැසක් තිබුණා. මේ ආයතන තම තමන්ගේ කටයුතු අතර බෙදා වෙන් කරගන්නවා. මේ වැඩසටහන සාර්ථක කරගන්න තමන්ට දායක වෙන්න පුළුවන් කොහොමද කියලා සමස්ත වැඩසටහන ඇතුලේ. ඒ අතරින් මම හිතන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ලොකු කාර්යභාරයක් කරනවා. මොකද අපේ මේ භූමිය වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මුහුද. ඒ කියන්නේ මුහුදත් එක්ක සම්බන්ධ වෙන්නේ වෙරළ. මේ වෙරළ සංරක්ෂණය කිරීම, ඒක ආරක්ෂා කර ගැනීම භූමිය ජීවත් වන අපිට තාමත් වැදගත් වෙනවා. අපිත් එක්ක ඉන්නවා අධ්‍යක්ෂ ජනරාල් බීකේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා. කොහොමද මේ වනරෝපා 2018 වැඩසටහන වෙනුවෙන් ඔබතුමාලාගේ දායකත්වය ලබා දෙන්නේ කොයි විදිහටද? ඔව්, නලින් නන්දලාල් මහත්මයා කියපු පරිදි ඔක්තෝබර් මාසයේ වනරෝපා මාසයේ හැටියට නම් කරලා තියෙන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව එතුමා කියව පරිදිම 2015 වසරේ තමයි මේක ආරම්භ වුණේ. අපි 2015 වසරේ සිටම මෙම වනරෝපා වැඩසටහනට සුනිල සයුරට හරිත වෙරළක් කියන තේමාව යටතේ ශ්‍රී ලංකා වටා 1700ක් වෙන කිලෝමීටර 1700ක් වෙන වෙරළ තීරයේ හරිත වෙරළ තීරයක් කිරීමේ අරමුණ පෙරදරි කරගෙන අපි මේ වැඩසටහනට අපි සම්බන්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම මේ වනරෝපා වැඩසටහන සම්බන්ධ වීමෙන් අපි මූලික වශයෙන්ම අරමුණු කීපයක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔබ දන්නවා ඇති 2004 වසරේදී අපිට සුනාමියෙන් ඉතාමත් විශාල බලපෑමක් වුණා. අපේ වෙරළ තීරය ආශ්‍රිත ඒ ජනතාවට දේපළවලට බොහෝ හානි සිදු වුණා. එතකොට මේ සුනාමි ව්‍යසනය සිදුවෙද්දී වෙරළ තීරයේ සාක ප්‍රජාව වැටකෙයියා මෝදිල්ලා වගේ වෙරළ තීරයට ගැලපෙන වෙරළ තීරයේ ආශ්‍රිතව තිබෙන සාක ප්‍රජාව වැඩිපුර තිබ්බ ස්ථානවලදී මේ සුනාමි ව්‍යසනයෙන් සිදු වුණු බලපෑම ඉතාම අවමයි. එහෙනම් අපේ ප්‍රධාන අරමුණක් තමයි ස්වාභාවික උදුරු වලින් සිදුවන හානිය අවම කර ගැනීම. අපි ප්‍රධාන අරමුණක් හැටියට මේකදී අපි බලාපොරොත්තු වෙනවා ඉටු කරගන්න. මොකද විශේෂයෙන්ම මම සඳහන් කරොත් එහෙම අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් වසරකට මිලියන 900ක වගේ ප්‍රමාණයක් මහජන මුදල් වැය කරනවා වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා. ඉතින් අපිට ස්වාභාවිකවම මේ தත්ත්වය වළක්වා ගැනීමට අපිට හැකියාව ලැබුණොත් ඒක අපේ ජනතාවගේ මුදල් එක පැත්තෙන් ඉතිරි කිරීමත් අනිත් පැත්තෙන් ගල් වැටි දාලා මුහුද ආරක්ෂා කරනවට වැඩිය ස්වාභාවිකවම අපිට මේක කරගන්නට හැකියාව ලැබෙනවා නම් ඒක ඉතාමත්ම හොඳ කාර්යයක්. ඉතින් ඒක අපේ පළවෙනි කාර්යයට අපි ගන්නවා. ඊළඟට ඒ කලපු සහ මුහුදු ආශ්‍රිතව ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම අතිශයින් වැදගත්
කටයුත්තක් ලෙස අපි සලකනවා. අපේ මුහුදු සහය කලපුවවට ජෛව විවිධත්වයේ අතින් ඉතාමත්ම ඉහළ වැදගත්කමකින් තිබෙන ස්ථාන තිබෙන ඒව ආරක්ෂා කර ගැනීමත් අපි මේක අරමුණක් වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තයට දැන් අපි ප්‍රධාන වශයෙන්ම මෙම වන්රෝපා මාසය තුළදී කඩොලාන නැවත වගා කිරීම සඳහා තමයි ප්‍රධානම අපි අරමුණ කරගෙන පෙරදරි කරගෙන අපි කටයුතු කරන්නේ. මේකදී අපි දැනට ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම හෙක්ටයාර් 12,000ක් 15,000ක් අතර වගේ ප්‍රමාණයක් තිබෙනවා. මේ කඩොලාන ඇත්තටම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා අපේ මේ කාලගුණක විපර්යාස වලදී. අපේ ඉන්ධන දහනය මගින් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් ඉතා විශාල වශයෙන් අනෙකුත් සාකවලට වැඩිය උරාගෙන ඔක්සිජන් පිටකිරීමේ ප්‍රබල වැඩිපුරම හැකියාවක් තියෙනවා මේ කඩොලානවලට. ඒ හින්දා අපි කඩොලාන පැල සිටුවීම කෙරෙහි අපි අවධානය යොමු කරලා ඒ අනුව තමයි අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන්නේ. මේ වන්රෝපා වැඩසටහනේ ප්‍රධාන උත්සවය මේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේදී මන්නාරමේදී ආරම්භ වුණා. ඒකෙදී අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් කඩොලාන පැල 2000ක් මන්නාරම තල්ලඩි පාලම අසල වංකාලේ අපේ වනජීවි සංරක්ෂණ කලාපය තුළ අපි හිටවලා අපේ දායකත්වය අපි ඒකට ලබා දුන්නා. ඒ වගේම මේ මාසය තුළදී අනෙකුත් දිස්ත්‍රික්ක කරාත් අම්පාර මඩකලපුව හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක කෙරෙහිත් අපි අවධානය යොමු කරලා ඒ ප්‍රදේශවලත් කඩොලාන නැවත වගා කිරීමටත් ඒ වගේම වෙරළාශ්‍රිත ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට හැකියාව තිබෙන පොල් සහ අනෙකුත් සාකත් අපි ඔවුන්ට ලබා දීලා ඔවුන් හරහාම ඒ සාකවල නඩත්තු කටයුතු කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙතනදී අපි සඳහන් කරන්න ඕනේ මේ මන්නාරමේදී අපි කරන ලද කඩුලාන පැල නැවත වගා කිරීමේ ව්‍යාපෘතියට අපි පෞද්ගලිකාංශය ධීවර ප්‍රජාව එයාගේම රාජ්‍ය නෝන සංවිධාන රාජ්‍යාංශයේ සියලු දෙනාම දායකත්වය ලබාගෙන තමයි ඒ අපි වැඩසටහන් දියත් කරේ. මොකද අපිට අමාත්‍යාංශයක් වශයෙන්වත් දෙපාර්තමේන්තුවක් වශයෙන්වත් තනියම කළ හැකි කාර්යභාරයක් නෙවෙයි තිබෙන්නේ. ඒ නිසා සියලු ප්‍රජාව මේකට දායකත්වය දෙන්න ඕනේ. ඒ සියලු අංශවල දායකත්වය ඇතුව තමයි මේ වැඩසටහන අපි ඔක්තෝබර් මාසය තුළදී මේ වන්රෝප වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. නමුත් මේ මාසයට අපි සීමා කරන්නේ නැහැ මේ වැඩසටහන. ඉදිරි සෑම කරන්න පුළුවන් හැම ඒ අපේ වගා කරන්න පුළුවන් හැකි සෑම අවස්ථාවකදී මේ වැඩසටහන අපි දියත් කරනවා ඉදිරියේදීත්. ඔබතුමා කිව්වාගේ මේ දැන් එක මාසයකට විතරක් සීමා වෙච්ච කාර්යභාරයක් නෙමෙයි මේ ආයතන දෙකටම තියෙන. පෙරළ සංරක්ෂණය ගත්තත් වන සංරක්ෂණය ගත්තත් හැමදාම කළ යුතු කාර්යභාරයක්. නමුත් වෙන් කරගන්න මේ මාසය තුළ යම්කිසි අරමුණක් වෙනුවෙන් තමන් කැපවනවා කියන දේ. දැන් අපි හැමෝම පාසල්වලදී නන්දකුමාර මහත්මිය ඉගෙන ගන්නවා පරිසරය තියෙන වැදගත්කම පිළිබඳව ආරක්ෂා කරන ඕනේ ඇයි කියලා. හැබැයි කොච්චර ඉගෙන ගත්තත් දිනෙන් දිනම ඒක තර්ජනයට ලක් වෙනවා. මුළු ලෝකයේම යම්කිසි විදිහක ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේ වනගහනේ අඩුවීම හරහා සිද්ධ වන පාරිසරික ප්‍රශ්නත් එක්ක. ඇත්තටම මේ දැනුවත් කිරීම පිළිබඳව මොකක්ද මේ වෙද්දී සමස්ත සත්වයාට ලොකු තර්ජනය මේ පරිසරයට වෙන හානියත් එක්ක ගස් කොළන් වල අවම වීමත් එක්ක වෙන තර්ජනය මොකක්ද ඉදිරි අනාගතය පැත්තෙන් ගත්තත් වර්තමානයේ ගත්තත්? ඇත්තටම නලින් දැන් ගස් කොළන් කියන්නේ ජීවයේ ඒ කියන්නේ ජීවියෙක්. ගස් කොළන් කියන්නේ ජීවියෙක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සයා අනිත් සත්ත්ව වගේම මේ ජීවි. ඉතින් ඇත්තටම මේ ජීවීන්ගේ පැවැත්ම සඳහා මේ ශාක අත්‍යවශ්‍යයි. මොකද හිරු එළියෙන් ලැබෙන සූර්යාලෝකයෙන් ආහාර නිෂ්පාදනය කළා මේකේ ප්‍රාථමික නිෂ්පාදකණය තමයි ශාක. මේ ශාක නැත්නම් මේ ජීවේ පැවැත්මක් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වනාන්තර කියන්නේ අපේ ජීවේම කොටසක්. ඉතින් මේ වනාන්තර ෂේවීම කියන්නේ මේ ඇත්තටම දැන් නලින් දන්නවා දැන් කාන්තාර ප්‍රදේශවල තියෙන ප්‍රශ්න. ඇත්තටම අපි ඇත්තටම ඉන්නේ ඒ අතින් ගත්තව සුරපුරේක. ඉතින් මේ වනාන්තරවලින් ඇත්තටම තියෙන පාරිසරික ප්‍රයෝජනය, ඊළඟට ආර්ථික ප්‍රයෝජනය, ඊළඟට සෞන්දර්යාත්මක ප්‍රයෝජනය මේවා කියලා නිම කරන්න බෑ. ඉතින් ඒක නිසා දැන් නලින්ටම තේරෙනවා ඇති දැන් මේ ස්වභාවික විපත්වලට. ස්වභාවික විපත්වලට ලංකාව විතරක් නෙමෙයි වෙන රටවල විශේෂයෙන්ම වෙනත් දියුණු රටවල ස්වභාවික විපත්වලට මූලික හේතුව තමයි මේ වනාන්තර ප්‍රමාණය ෂේවීම.
ඒ කියන්නේ බෑවුම් බිම්වල වනාන්තර නැහැ, කඳු මුදුන්වල වනාන්තර නැහැ. මේවා කෘෂිකාර්මික සහ වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඒවා මේ වෙලා මේ මේ ඒවා විනාශ වෙලා ඒක නිසා නායෑම් ගම් වතුර මේවා නිමක් නැතුව වෙන රටවල් වලට බලපානවා. ඉතින් අපේ රටටත් ඇත්තටම මේ වනාන්තර තවදුරටත් ආරක්ෂා කරගත්තේ නැත්නම් මේ වනාන්තර පද්ධතිය මේ මේ වියසන එම වැඩි ඈතක නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ජනතාව තමයි මේ අපේ සම්පත. මේ කියන්නේ ජනතාව මාර්ගයෙන් තමයි අපිට මේක කරන්න පුළුවන්. නැතුව හැමදාම මේ නීතිය ක්‍රියාත්මක කරලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේ ජනතාව දැනුවත් කරලා ජනතාවගේ අවබෝධයෙන් මේ ඒගොල්ල මේ ජනතාව පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා යොමු කිරීම ඇත්තනම පරිසර අමාත්‍යාංශයේ මේ වහාඩි සංවර්ධන පරිසර අමාත්‍යාංශයේ විදිහට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ හැම ආයතනෙ විතරක් නෙමෙයි මේ සමස්ත මුළු ආයතන පද්ධතියටම දෙපාර්තමේ ලංකාවේ තියෙන මේක අනිවාර්යයෙන්ම මේ යුතුයකමක් විදිහට කිරීම අවශ්‍යයි. ඉතින් ඒක නැතුව මේ මොකද මේ පරිසරයේ පැවැත්මක් නැතුව මිනිහන්ටගේ පැවැත්මක් නැහැ. හරි, මම හිතන්නේ මේ මේ මෙතුමා මේ කියන කාරණේ ගැන අපි හැමෝම දන්න එකම දේ අපි ඒක නැවත හිතනවද කියන මොහොතක් වෙන් කරලා කල්පනා කළොත් ඇත්තට මේ පරිසර නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? අපි ජීවය පිළිබඳව කතා කරන්න අපිට බැහැ නේද? මේ ගස්කොලන් අපට පරිසරය සුභවාදී නොවුනොත් අපේ ජීවිතවලට කියන කාරණේ. දැන් අපි වෙරළ සංරක්ෂණය පැත්තෙන් කතා කරොත් එතුමා මූලික පැහැදිලි කිරීමේදී චන්ද්‍රකීර්ති මහත්මයා කිව්වා මේ කඩොලාන සහ මේ වෙරළ සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව ඔක්සිජන් වැඩිපුර ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීමේ කඩුලන ශාඛයේ කාර්යභාරය පිළිබඳව තුමා පැහැදිලි කිරීමක් කළා. කොහොමද ඉදිරි දිනවලදී සහ මේ ඉදිරි වැඩසටහනේදී වෙරළ සංරක්ෂණය පැත්තෙන් කොහොමද වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ? කොයි කොයි ප්‍රදේශ මේ වෙනුවෙන් මූලිකත්වය ගන්නවද? ඕනලින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි මූලික අවධානය මං කියවෝ වගේ කඩුලන වගා කිරීම සඳහා තමයි යොමු වෙලා තිබෙන්නේ. මේකෙදී අපි මන්නාරමේදී කඩුලන පැල 2000ක් අපි සිටෙව්වා. ඒ වගේම මඩකලපුව ප්‍රදේශයේත් අපි කඩුලන පැල නැවත වගා කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා පැල 1000ක් පමණ. ඒ වගේම අම්පාර පානම් ප්‍රදේශය ආශ්‍රිතවත් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙහෙදි සඳහන් කරන්න ඕනේ මේ පානම අම්පාර ගැන සඳහන් කරාට පස්සේ ඇත්තටම දැන් මේ සුනාමි ව්‍යසනයේදී වෙරළා ආශ්‍රිත සාක ප්‍රජාවෙන් ඒකෙන් අවමහානියක් කරන්න බලපෑමක් වුණා වගේම වෙරළ ආශ්‍රිතව තිබෙන වැලිකඳු වලින් ඉතා විශාල බලපෑමක් වුණා. ඒක ඇත්තටම ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද අපූර්ව උපක්‍රමයක්. අපි පසුගිය ලෝක පරිසර දිනයේට ජූනි 5 වෙනිදා යෙදුන ඒ පානම ප්‍රදේශයේ තිබෙන හෙක්ටයාර 102ක වන වැලි කඳු වැටිය සංරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරා. ඒක සංරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් තියෙන අපි ඒ ප්‍රදේශය ආශ්‍රිතව තමයි මේ කඩුලාන සානිකුත් සාක මේ ඔක්තෝබර් මාසය තුලදී නැවත වගා කිරීමට අපි කටයුතු කරන්නේ. ඒ වගේම ලෝක ඕසෝන් දිනයට අපි කල්පිටිය කලපුව ආශ්‍රිතව කඩුලාන පැල 3000ක ව්‍යාපෘතියක් අපි ක්‍රියාවට නංවනු ලැබුවා. විශේෂයෙන් මෙහි සඳහන් කරන්න ඕනේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල කඩුලාන නැවත වගා කිරීමේ මූලික ස්ථානයක් ගත්ත රටක් හැටියට කටයුතු කරන්නට අතිගරු ජනාධිපතිතුමා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සමග ඇතිවී චෙක්මතාවකදී ඒකමතාවය අපිට ලබාගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය දිනක පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්තුමිය ලංකාවට පැමිණියා. එතුමිය පෞද්ගලිකවම කල්පිටිය අපේ කඩුලාන නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය නැරඹීමට ගියා. නැරඹීමට ගොස් එතුමිය කොමන්වෙල්ත් පොදුරාජ්‍ය මණ්ඩලීය එතුමියගේ වෙබ්සයිට් එකේ සම්බන්ධයෙන් ලොකුවට ඇගීමක් කරලා විශාල ප්‍රශංසා මුඛයෙන් ඒ ගැන කතා කරලා තිබ්බා. ඒ වගේ අපි කල්පිටිය ප්‍රදේශය ආශ්‍රිතවත් නැවත වතාවක් පුත්තලම කලපුව ආශ්‍රිතවත් කඩුලන් නැවත වගා කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අපි හම්බන්තොට ගාල්ල වැනි දිස්ත්‍රික්ක කෙරෙහිත් අවධානය යොමු කරලා ඒ ප්‍රදේශවලට ගැලපෙන සාක මූදිල්ලා වැටකෙයියා පොල් වැනි සාක වගා කිරීමට අපි කටයුතු කරනවා මේ වන් රෝපා මාසය තුලදී.
හොඳයි. ඒ වෙරළ සංරක්ෂණයේ පැත්ත එනි පැත්තෙන් වන සංරක්ෂණය. දැන් අපි ගොනේ මේක අවුරුද්දකට නැත්නම් දෙහිකට මාසයකට සීමා වන කාර්යභාරයක් නෙවෙයි. දැන් නඳු කුමාරමත්ම ඉදිරි සති කිහිපය කොහොමද සරසුම් කරලා තියෙන්නේ? මුතුමාලේ වැඩසටහන කොයි පැවි පැතිවලට විකාශය වෙනවද මේ වනරෝපා 2008 අරමුණු වෙනුවෙන්? අතනම වනරෝපා රුක්රෝපණ වැඩසටහන මේ මාසෙන් පටන් අරගෙන, ඒ කියන්නේ පළවෙනි සතියේ වනාරණට රැකවරණ විදිහට නම් කරලා තියෙන මෙම සතියේ 9 වෙනිදා වෙනකන්. ඊළඟට ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දේව සංස්ථාව තමයි ඒකේ වගකීම දරන්නේ. වගකීම දරුවා කියලා නෑ, අනිත්කුත් ආයතනත් මේකට සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම සියලු ආයතන. ඒ වගේම තුරු සරණින් ජන සරණ කියලා වැඩසටහනට මහවැලි අධිකාරිය, මැණික් සංස්ථාව, භූවිද්‍යා පතල්කාරංශය සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මොකද මැණික් සංස්ථාව භූවිද්‍යා පතල්කාරංශය කියන්නේ අතනම කැණීම් කරන ආයතන. ඒවැ කැණීම් කරන ස්ථාන නැවත පුනරුත්ථාපනය කරලා රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තමයි මේකේ අරමුණ වෙන්නේ. ඊළඟට ආර කිව්වාගේ සුනිල සයිරුට හරිත වෙරළ මෙතුමන්ලා ක්‍රියාත්මක කරන වැඩසටහන, ඒක තුන්වෙනි සතියේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දරන්නේ එතුමන්ලා. ඒ වගේම තුරු කැපකරු අපි නිරතුරු කියන මේ මාතෘකාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය මේ සඳහා දායක වෙනවා. ඉතින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් මට ඇත්තටම තව ටිකක් කාලේ ඕනේ කතා කරන්න. ඒ කියන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ ඇත්තටම යාව ජීවව මේ කාර්ය සඳහා යෙදෙන දෙපාර්තමේන්තුවක්. ඒ කියන්නේ මේක මොකද එක සතියකින් මාසකින් එහෙම අතාරින දෙපාර්තමේන්තුවනේ. අපේ කාර්යභාරය තමයි වන සංරක්ෂණය. ඉතින් ඒක නිසා මේ රුක්රෝපණය කියන එක අපට අමුතු දෙයක් නෙමෙයි. මොකද එදා ඉඳන්ම කරන පාරිසරික වැඩසටහනක්. ඉතින් ඒක නිසා මේක මුළු අවුරුද්ද පුරා නෙමෙයි දෙපාර්තමේන්තුව පවතින තාක්කල් මේ රුක්රෝපණ වැඩසටහනවල යෙදෙනවා. මේ අනුව බලනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ සම්බන්ධයෙන් කරන්න. විශේෂයෙන්ම කියන්න ඕන අතිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වන සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ 24 වෙනි සමුළුවේදී ආරාධිත දේශනය පවත්වමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලැබුවා ශ්‍රී ලංකාව තුළ පැල මිලියන 5ක් රෝපණය කිරීමේ වැඩසටහනක්. මේ රෝපණය කිරීම වැඩසටහනට සම්පූර්ණයෙන්ම උර දෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඉතින් මේ රෝපණය කිරීමේ වැඩසටහන පටන් ගන්නවා 2018 මෙම වන රෝපා වැඩසටහනත් එක්කම සමගාමීව පටන් ගන්නවා. ඒකේ පළවෙනි අදියරේ විදිහට පැල මිලියන 2ක් මේ අවුරුද්දේ අවසානය වෙනකොට අපි රුක්රෝපණය කරනවා විවිධ ස්ථානවල. ඒ වගේම මෙම පැල සිටුවා රැකබලා ගැනීම හා නඩත්තුව. මොකද පැල සිටෙව්වට විතරක් හරියන්නේ නැහැ. මොකද දැන් දැනට සිටවපු පැල තිබුණා නම් මේක ලොකු වනාන්තරවලින්ම වැහිලා. නමුත් මේකේ නඩත්තුව ඊළඟට රැකබලා ගැනීම අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනේ. මේ සඳහා සුවිශේෂ අවධානයක් දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යොදලා තියෙනවා. ඒ සඳහා ඇත්තටම අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි වෙනම පොතකුත් මුද්‍රණය කරලා තියෙනවා. ඒ කියන්නේ මුද්‍රණය කරලා ඒක සියලුම නිලධාරීන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි බෙදා හැරලා තියෙනවා. මොකද හැම කෙනෙක්ම ඒවැය දාලා තියෙනවා. ඇත්තටම ඒ පැලේ හිටවන ස්ථානයේ GPS කෝඩිනේට් එක ඉඳන් දාලා තියෙනවා. ඒ මොකද ඒකේ ඒ පැලය ආරක්ෂා කරගැනීමේ වගකීම අවධාරණය කරමි. මේක ඇත්තටම පරිසර අමාත්‍යංශ ලේකම්තුමා, වන සංරක්ෂණ ජෙනරාල්තුමා, ඊළඟට ජනාධිපති කාර්යාලයනුත් මේකේ පසු විපරම් කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් අපි වගකීම දරනවා. ඊළඟට මේවා හරියට රැකබලා ගන්නවද, ඒවා තොරතුරු වාර්තා කිරීම සඳහා අපි නිරතුරුවම යෙදෙනවා. ඒ අනුව මේ පැල මිලියන දැනට මේ අවුරුද්දේ හිටවන පැල මිලියන 2 පසු විපරම් කටයුතු හිටවලා පසු විපරම් කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. ඒ වගේම මීට අමතරව කියන්නේ අපි ආරම්භ කරනවා, ඒ කියන්නේ විශේෂයෙන්ම පාසල් ළමුන්. මොකද පාසල් ළමුන් තමයි මේ සංරක්ෂණ පණිවිඩය ගෙනියන්න හොඳම මාධ්‍ය. ඇත්තටම පාසල් ළමුන් යොදාගෙන අපේ සුවිශේෂ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දැනට මේ වනරෝපා වැඩසටහනට එක්ක සමගාමීවම අපි වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරා. ඒකින් එකක් තමයි අපි දැනට ක්‍රියාත්මක කරලපු වැඩසටහනක්. ඒ කියන්නේ අපි පෝස්ටර්, ඒ කියන්නේ දීප ව්‍යාප්ත පෝස්ටර් තරගයක්, ඊළඟට ඒ වගේම රචනා තරගයක් පැවැත්තුවා. ඒ කියන්නේ ඒක මොකද අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. එතකොට මේ අභ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධ ක්‍රියාත්මක කරපු වැඩසටහනේදී මොකද ඒක දෙමළ මාධ්‍යයෙන් සිංහල මාධ්‍යයෙන් දෙකෙන්ම තිබුණා. ඒ විවිධ වයස් කාණ්ඩ යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරා මෙම තරගය. ඊළඟට මේක අධ්‍යාපන කලාප මට්ටමින්, ඊළඟට පළාත් මට්ටමින්, ජාතික මට්ටමින්
සිද්ධ කරා. එතකොට මේ සම්බන්ධයෙන් ඇතරම එතකොට දූ දරුවන්ට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සම්බන්ධ අවබෝධයක් දැනුමක් ඒ වගේම පරිසරය පිළිබඳ හැඟීමක් ඇති කරන වැඩසටහනක් වෙනවා. ඒ වගේම ඒවා දෙමව්පියන්ට සහ අනිතුත් මහජනතාවට මේ පණිවිඩය යනවා. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරලා අන්තිමට අවසාන වශයෙන් අපි ජයග්‍රාහක ජයග්‍රාහකව 13 දෙනෙක්, ඒ කියන්නේ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථාන දිනාගත් 13 දෙනෙක් තෝරගෙන වනරෝපා ආරම්භක උත්සවය පැවැත්වුණු මන්නාරමේ දී අතිගරු ජනාධිපතිතුමා විසින් ඒ 13 දෙනාට මේ සහත්‍යාගී සහතික සහ මේ කුසලාන ප්‍රදානය කිරීමක් සිදු කරා. ඒ සම්බන්ධ එහිදී ඇත්තරම ඉතාම හැඟීම් දනවන අවස්ථාවක්. ඒ කියන්නේ ඉතාම ඒ ශිෂ්‍ය ශිෂ්‍යාව ඉතාම සන්තෝෂ වුණා මෙම වැඩසටහන සම්බන්ධයෙන්. ඒ වගේම අනිත් සියලුම මේ මහජනතාවටත් ඒ පණිවිඩය ලබා දෙන්නට අපට හැකියාවක් ලැබුණා ඒ මගින්. මේ පොතේ මම අග තියෙන්නේ මේ ජයග්‍රහණය ගත්ත දරුවන් මම හිතන්නේ ඔබට යම් කිසි විදිහකින් මේක නරඹන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ පාසල් දරුවෝ Tamanට මේ පරිසරයේ තියෙන වැදගත්කම පිළිබඳව දැනුණු හැඟීම චිත්‍රයට නැගුණු අවස්ථාව මම හිතන්නේ මේ දරුවන්ට පාසල් කාලයේම ඒ හැඟීම ඇති වෙලා Taman කොහොමද මේ පරිසරයට දායක වෙන්නේ පරිසරය සුරකින්නේ කියන මෙයට ජයග්‍රහණ සහතික පත්‍ර බෙදා දීම පසුගියදා සිදු වුණා. හරි. තව ගොඩක් තියෙන මම මේ ටිකක් ඔබට පෙන්නුවේ. දැන් චන්ද්‍රකීර්ති මහත්මයා, අපි ලංකාවේ අපි විතරක් නෙමෙයි මුළු ලෝකයේම දැවන් තරබුදයකට මුහුණ දෙන මේ ගෝලීය උණුසුම කියන කාරණේ එක්ක පරිසරයට කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීම, ග්ලැසියර් දියවීම සානික් පැත්තෙන් මුහුදු මට්ටම ඉහළ යනවා. එතකොට අපි වගේ දූපත් වලට එක ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ගැටලුවට මුළු ලෝකයේම දැන් කරන්න ඕනේ මොකද්ද කියලා සාකච්ඡා කරමින් යම් යම් දේවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව විදිහට ගෝලීය උණුසුම ට එන්න තියෙන මේ අභියෝගයට මුහුණ දෙන්න මොන වගේ සූදානම්ද වන වෙරළ සංරක්ෂණයේ පැත්තෙන්? මොකද මුහුදු මට්ටමයි ඉහළ යන්නේ. ඒ මොනොත් මුළු ජීවිතේම නැති වෙනා මේ භූමිය නැති වෙනවා. මොකද ඒකට තියෙන සූදානම? ඇත්ත වශයෙන්ම නලින් ගෝලීය උණුසුම කියන කාරණය මේ ප්‍රබල වශයෙන්ම මුළු ලෝකයටම බලපාන කාරණයක්. මේකෙදි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ හරිතාගාර වායු පරිසරයට මුදා හැරීම. එතකොට මේ හරිතාගාර වායු වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රජන් ඒ වගේ වායු මේ හරිතාගාර වායු වශයෙන් හඳුන්වන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාමට ඔක්සිජන් ප්‍රතිශතිය අඩු වීමට බලපාන්නේ කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම. දැනට තියෙන සංඛ්‍යාලේඛන දත්ත අනුව 1978 ඉඳන් 2010 වෙනකන් ගෝලීය උණුසුම ඉහළ යාම සඳහා කාබන් ඩයොක්සයිඩ් වල දායකත්වයේ 78% වගේ ප්‍රමාණයක්. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරෙන්නේ පොසිල ඉන්ධන දහනය වීමෙන් සිදුවන ඒ බලපෑමෙන් තමයි. එතකොට අපි එදිනෙදා පාවිච්චි කරන වාහන, අපේ පාරිභෝජන රටාව, ඒ සියල්ල මත තමයි මේක තීරණය වෙන්නේ. එතකොට ලෝකයේ මේක තේරුම් අරගෙන 2015 එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස සමුළුව මගින් 2015 පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කරන්නට යෙදුණා. මේ පැරිස් සම්මුතියට අපේ පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සම්බන්ධ වුණා. ශ්‍රී ලංකාව 2016 අප්‍රේල් මාසයේදී මේ පැරිස් සම්මුතියට අත්සන් කරා. ඒකේ ප්‍රධාන අරමුණ තමයි ගෝලීය උණුසුම ඉහළ යාම අංශක 2කට වැඩි අඩු මට්ටමකින් තබා ගැනීම. මේක ප්‍රධාන කාරණය වශයෙන් තියාගෙන තමයි මේ පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කරන්න යෙදුනේ රටවල් මේකට අත්සන් කරේ. එතකොට මේ ගෝලීය මේ අංශක 2කට වැඩි ඉහළට ගියොත් එහෙම ගෝලීය උණුසුම මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපේ සාගරයට වෙන බලපෑම ඉතාමත්ම ඉහළයි. විශේෂයෙන්ම දැනට අන්තර්රාජ්‍ය කාලගුණ විපර්යාස මණ්ඩලය මගින් අනාවැකි පැල කරලා තියෙන්නේ වසර 2100 වෙනකොට මුහුදු මට්ටම මීටර් 0.1කින් ඉහළ යනවා කියන අනාවැකි තමයි පළ කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම ගෝලීය උණුසුම වැඩිවීමත් සමග සාගරයට සිදු වෙනවා, සාගරයේ ඇසිඩ් ආම්ලික ගතිය වැඩි වෙනවා. ඒ වගේම මට මේ
මේකට පුංචි බාධා කිරීමක් කරන්න අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට ගිහිල්ලා නැවත මේ කතා මුග ඉතා වැදගත් කතාබහක් මේක අපේ ලෝකෙ මුහුණ දෙන ගැටලුවක් හින්දා අපි ප්‍රවෘත්ති ප්‍රකාශයට ගිහිල්ලා ඉතා ඉක්මනින් නැවත මේ සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. හොඳයි, ඔබ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් දකින්නත් ඇති ගෝලීය උණුසුම පිළිබඳව ලෝකයේ කතාබහ කොයි මට්ටමකද පවතින්නේ කියලා අපිත් කතා කරමින් හිටියේ. ගෝලීය උණුසුම පිළිබඳව අපේ මුහුදු මට්ටම පැත්තෙන් නැත්නම් අපිට මුහුණ දෙන මුහුද පැත්තෙන් මේක උඩ ගියොත් නැත්නම් මේ මුහුද මට්ටම ඉහළ ගියොත් එම ලංකාව කොහොමද ඒකට සූදානම් වෙන්නේ? ඒ ගැන පැහැදිලි කළා චන්ද්‍රකීර්ති මහත්මයා. අපිට කියන්න පුළුවන් ඉතුරු කොටස. ඔව්, ඒ මම මුලින් සඳහන් කරා වගේ ඒ ගෝලීය උණුසුම ඉහළ යාමත් සමගම සාගර මට්ටමේ තිබෙන ආම්ලික ගතිය වැඩි වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙලා දැනට සංඛ්‍යාලේඛන පළ කරලා තියෙන ආකාරයට ගෝලීය උණුසුම අංශක දෙකට වැඩි සෙන්ටිග්‍රේඩ් අංශක දෙකට වැඩි දැන් තියෙන මට්ටමට වැඩි අංශක දෙකට වැඩි ඉහළ ගියොත් එහෙම මත්ස්‍ය ප්‍රතිශතය මත්ස්‍ය ආහාර අපිට ලබා ගන්න ආහාර මත්ස්‍ය සම්පත ටොන් මිලියන 3කින් පමණ අඩු විය හැකිය දැනට අනාවැකි පැල කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය මත ගම් වතුර උවදුරු ලුණු වතුර මිශ්‍ර වීම ගංගාවලට යනාදී වශයෙන් බහුල වශයෙන් අපිට උවදුරු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම ලෝක මට්ටමින් දැන් අපිට ලොකු ප්‍රබල බලපෑමක් වෙලා තියෙනවා. 2017 වසරේදී ඇමරිකානු ජනාධිපතිතුමා මේ පැරිස් සම්මුතියෙන් ඉවත් වෙලා තිබෙනවා. නමුත් අනෙකුත් රටවල් ඒක රාශි වෙලා මේ සම්මුතිය දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. මෙහිදී ශ්‍රී ලංකා වශයෙන් අපි දැන් ඇත්තටම අපිට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් මුහුදු මට්ටම ගෝලීය උණුසුම සමග මුහුදු මට්ටම ඉහළ යාමට ගල් වැටි යොදලවත් වෙනත් බාධක යොදලවත් මේ ක්‍රමය නවත්වා ගැනීමට අපිට හැකියාවක් නැහැ. මේකට තිබෙන ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි මේ ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීම සඳහා අපිට දක්විය හැකි දායකත්වය අපි ලබා දීම. විශේෂයෙන්ම එක කාරණයක් මම මේ සඳහන් කරන්නම්. ප්‍රංශයේ පරිසර අමාත්‍යතුමා මේකත් සමග තීරණයක් අරගෙන තිබෙනවා. 2040 වර්ෂය වෙන විට ප්‍රංශයේ සියලුම පෙට්‍රල් සහ ඩීසල් වාහන තහනම් කරන්න. ඒ වගේ තත්ත්වයකට ලෝකෙ ඉතාමත්ම ප්‍රබල විදිහට මේක අරගෙන ඒ වගේ තත්ත්වයකට යනවා. ඉතින් අපිත් දැන් මේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ වනරෝපා වැඩසටහන යටතේ මේ අපි දායකත්වය දක්වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීම සඳහා අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වය තමයි අපි ලබා දෙන්නේ. ඇත්තටම මම මුලින් සඳහන් කරා වගේ කඩොලාන පැල වගා කිරීම මගින් මේ කාබන් ඩයොක්සයිඩ් ඉතා විශාල වශයෙන් උරාගෙන ඔක්සිජන් පිට කරනවා. ඒකම තමයි අපි මේ ගෝලීය උණුසුම ඉහළ යාමට අපිට දක්වන්න පුළුවන් ප්‍රධානම දායකත්වය. ඉතින් අපිට මේ ආකාරයට මාධ්‍ය හමුවන් මගින් ප්‍රජාව දැනුවත් කරලා අනිකුත් ක්‍රම මගින් ප්‍රජාව දැනුවත් කරලා අපි එදිනදා පාරිභෝජන රටා වෙනස් කරලා බලශක්ති සංරක්ෂණ ක්‍රමවලට ගිහිල්ලා තිරසාර සංවර්ධනයේ පැත්තෙන් ඒ පැත්තට අපි අවධානය යොමු කරලා ශ්‍රී ලංකාව කටයුතු කරොත් පමණයි මේකට අපිට වළක්වා ගත හැකි වෙන්නේ. ඒ සඳහා සියලුම ප්‍රජාවගේ සියලුම රාජ්‍ය ආයතන රාජ්‍ය නෝන ආයතන පෞද්ගලිකයන්ගේ සියලුම දෙනාගේ දායකත්වය මේකට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව තනියෙන් මේක අපිට කළ හැකි දෙයක් නෙවෙයි. නමුත් මේ தත්ත්වය අපි වළක්වා ගත්තේ නැත්නම් අපිට තව විශාල විශේෂණයකට අනාගතයේදී මුහුණ දෙන්න සිදු වෙනවා. පැහැදිලි. මොකද මේ හැම ආයතනයක්ම තමන්ගේ අරමුණු අතර මේ දේවල් ප්‍රමුඛ කරගන්නේ අපි අනාගතයේ මුහුණ දෙන මේ අවදානම් තත්ත්වයට. ඒක සමහරවිට අපේ පරම්පරාවට නොවෙන්න පුළුවන්. අපේ දරුවන්ට ඒකට මුහුණ දෙන සිදුවේවි. ඔවුන්ගේ අනාගතයයි මේ විනාශ වෙලා යන්නේ. දැන් නන්දකුමාර මහත්මයා, කොහොමද ජනතාවගේ මහජනතාවගේ දායකත්වය මේ අරමුණ ඉටු කරගෙන දායක වෙන විශේෂයෙන් පාසල් දරුවන් එක්ක කරන සම්බන්ධකම් ක්‍රියාකාරකම් කොයි වගේද? ඇත්තටම නලීන්, මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සුවිශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඇත්තටම රුක් රෝපණය සහ පරිසර සංරක්ෂණය තමයි වෙන්න ඕන. ඉතින් මේ සඳහා විශේෂ වශයෙන් පාසල් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. පාසල් සිසුන් දැනුවත් කිරීම මගින්. ඒ වගේම දැන් ඇත්තටම අපි පැල මිලියන 5ක් සිටීමේ හරිත මෙහෙයුම කියන පුවත්පත් දැන්වීම පළ කරා මේ ගියේ පස්වෙනිදා. ඒකෙදි අපි සඳහන් කරා අපි ඇත්තම පැලයක් හදලා පැලයක් හිටෙව්වොත් තමයි අපට මේකට දායක වෙන්න පුළුවන්. ඒ සඳහා ඒ කියන්නේ පැල හදන්න නම් අපි පැලව තවාන් ඇති කරන්න ඕන. එතකොට අපි ඒ මේ 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 වනරෝපා වැඩසටහනත් එක්කම ඊට සමගාමීව අපි පැල තවාන් ඒ කියන්නේ පාසල් වල පැල තවාන් ඇති කිරීමේ වැඩසටහනක්
ආරම්භ කරනවා. ඒ කියන්නේ ආරම්භ කරලා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව අපි ලබා දෙනවා පාසල්වල ගුරු මහත්ම මහත්මීන් මගින් සහ පාසල් ශිෂ්‍යයන්ට. ඊළඟට මේක අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකාබද්ධව කරන වැඩසටහනක්. ඒ වගේම සෑම පාසලකම ඉඩ තියෙන ස්ථානයක පැලතවණක් ඇති කිරීමට අපි අවශ්‍ය පහසුකම් සැපීම සිදු කරනවා. ඒ වගේම වන මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඇත්තටම රාජකාරියේ යෙදෙන වනව්‍යාප්ති නිලධාරී මහත්ම මහත්මීන්. ඒ මහත්ම මහත්මීන් සම්පූර්ණයෙන්ම කැප වෙනවා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පාසල් වත්තේ පැලයක් රුක්රෝපණය කරන්නත් තමන්ගේ ගෙවත්තේ රුක්රෝපණය කරන්නත් මේ අපි මේ සඳහා පාසල් ලමුණු යොමු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මේකට දායක වෙන්න පුළුවන් වෙනත් ග්‍රාමීය ජනතාවට රාජ්‍ය සංවිධානවලට රාජ්‍ය නොවන සංවිධානවලට වෙනත් ආයතන වලට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒවා අපි නොමිලේම තවන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සහ අවශ්‍ය පහසුකම් ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒ ආකාරයෙන් අපි තමන් ඒ වගේම ගෙවතු සංවර්ධන වැඩසටහන් විශේෂයෙන්ම ලංකාවේ 41%ක් දවසැපීම සිදු වෙන්නේ ගෙවතු වලින්. එතකොට මේ ගෙවතු සංවර්ධනය වුණොත් මිනිස්සුන්ගේ මහජනතාවගේ අවශ්‍යතාවය දැව දර අවශ්‍යතාවය ගෙවතු වලින් සම්පූර්ණ කරගන්න ඒගොල්ලන්ටම පුළුවන්. ඒක නිසා එතකොට වනාන්තරවලට වෙන හානිය ඉතාම අවම වෙනවා. ඉතින් වනාන්තර රැකුණොත් තමයි මේ ගෝලීය උණුසුම් තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපිට මේ සඳහා දායකත්වය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් අපි ලබා දෙීමට කටයුතු කරනවා. ඉතා වැදගත්. ඒ නිසා මහජනතාවටත් පාසල් දරුවන්ටත් මේ අරමුණ ඉටු කරගෙන තමන්ට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතාම කෙටියෙන් අපි නැවත චන්ද්‍රකීර්ති මහත්මයට යොමු වෙමු. දැන් මේ සියල්ල අතර බඳා මේ සුන්දර ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය එන්නේ වෙරළත් එක්ක. ඒතර වෙරළ ඇවිදින්න වෙරළේ තමන්ගේ විවේක කාලය ගත කරන විදේශිකයන් ගොඩක් කැමති ශ්‍රී ලංකාවේ වෙරළට. කොහොමද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් දැන් වඩරෝපා වැඩසටහන අරමුණ ඉටු කරගන්නා වගේම සංචාරක කර්මාන්තයේ දියුණු කරගන්න වෙරළ සංවර්ධන කටයුතු සහ ඒ ආකර්ෂණය පැත්තෙන් වැඩ දියුණු කිරීම සිද්ධ ඔව් නලින්, විශේෂයෙන් මෙහිදී අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් වසරකට බිලියනයකට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය කරනවා ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා. විශේෂයෙන් සඳහන් කරන්න පසුගිය වසර දෙක ඇතුළත අපි උණවටුන වෙරළ තීරය සංචාරක වශයෙන් ඉතාමත්ම බහුල වැදගත් ආකර්ෂණීය ස්ථානයක්. මේ ස්ථානයේ වෙරළ කාදන තත්ත්වයක් ඇති වුණා. ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා මිලියන 800ක පමණ මුදලක් වැය කරලා કૃතිම වෙරළ තීරයක් අපි ඇති කරන ලබා ඈත මුහුදෙන් වැලි ගෙනල්ලා පෝෂණය කරලා, ඒ වගේම දැන් මේ වසර තුලදී අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ආශ්‍රිතව કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක්. ගිය වසරේදී අපි ක්‍රියාත්මක කරා මාරවිල ප්‍රදේශයේ કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක්. මේ වගේ අපි සංචාරක මේ වශයෙන් වැදගත් ස්ථාන කෙරෙහි අවධානය යොමු කරලා ඒ ස්ථානවල වෙරළ තීරය ඉතාමත්ම සුන්දර සහ පවිත්‍ර කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම වෙරළ තීරයේ තිබෙන අනවසර ඉදිකිරීම් නිසාත් සංචාරකයන්ට ප්‍රබල බලපෑමක් ඇති වෙනවා. අපි පසු මේ වසර තුලදී මිරිස්ස, මීගමුව, හික්කඩුව, උණවටුන යන ප්‍රදේශවල තිබ්බ ඒ අනවසර ඉදිකිරීම් ඉවත් කරලා සංචාරකයන්ට වගේම කියන්නේ දේශීය සංචාරකයන්ටත් විදේශීය සංචාරකයන්ටත් පොදුවේ මහජනතාවටත් වෙරළ තීරය භාවිතා කිරීමට හැකි වෙන පරිදි අවශ්‍ය පරිසරය වපසරය සකස් කරලා දුන්නා. මොකද වෙරළ තීරය කියන්නේ පොදු මහජනතාවගේ අයිතියක්. ඒක පෞද්ගලික වෙරළවල් ලංකාවේ කොහෙවත් නැහැ. සෑම වෙරළකට ප්‍රවේශ වීමට පොදු මහජනතාවට අයිතියක් තියෙන. ඒ අයිතිය අපි සුරක්ෂිත කරලා දීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම සංචාරකයන් සහ ධීවර කර්මාන්තයටත් වෙරළ තීරය තමත් වැදගත් වෙනවා. ඔවුන්ටත් බාධාවක් නොවන පරිදි අපි සියලු මාංශ කෙරෙහි අවධානය යොමු කරලා ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. හොඳයි, මම හිතන්නේ අපිට අද දවසේ ගොඩාක් වැදගත් කාරණා රසක් සාකච්ඡා කරන අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම වනරෝපා 2018 මේ පරිසර වැඩසටහන පිළිබඳ ජාතික රුක්රෝපණ වැඩසටහන පිළිබඳව කොහොමද මේ ශ්‍රී ලංකාවේ වනගහනය තවදුරටත් අපි වැඩි කරන්නේ 32% අපි මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වනාන්තර ගහනය වැඩි කරන්න ඕනේ. ඔබට මට එවෙනම් කළ හැකි දෙයක් තියෙනවා. අපේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් එක එක්කෙනා එක එක පැලිය හිටුවත් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ගස් ප්‍රමාණයක්
අවුරුද්දක් ඇතුළත මේ භූමියට මේ ශ්‍රී ලංකාවට උරුම වෙනවා. එනිසා අපි ඒ ගැන හිතමු. අද මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ BK ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයා, ස්තුතියි ඔබතුමාට අද මේ සාකච්ඡාවට බොහෝ කරුණු කාරණා අපව දැනුවත් කළායේ සම්බන්ධයෙන්. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ වනවිද්‍යා හා වන ව්‍යාප්ති අංශයේ වන සංරක්ෂක BAGS නන්දකුමාර මහත්මයා, ඔබතුමාට ස්තුතියි වන සංරක්ෂණය ගොඩාක් කාරණා අපව දැනුවත් කළා. එහෙමනම් අපි අද දවසේ මේ සාකච්ඡාවෙන් සමගන්නෝ ආයෙත් වතාවක් මතක් කරලා ඔබ වෙනුවෙන්, අපි වෙනුවෙන්, මේ සමාජ වෙනුවෙන් අපි එක පැලයක් මේ හිටවමු ශ්‍රී ලංකාවේ මේ දෙරණට, මේ ධරණී තලයට, මේ පරිසරයට. ඒ පැලේ වටිනාකම අදට වඩා සමහරවල් අපේ දරුවන්ට වටීවි ලස්සන පරිසරයක්, ස්වභාවික සෞන්දර්යක් උරුම කරන්න අපට කළ හැකි දායකත්වයේ පැත්තේ. එහෙමනම් අද සාකච්ඡාව සමගන්නවා. හෙටත් උදෑසන යළි ඔබ මුණගැහෙන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔබට.